හොඳයි මීළඟට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතාගෙන් ප්‍රශ්නය විමසන්නට අවස්ථාව ලබා ගන්නවා. තොලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ තරින්දයා දෙවිනි. එස්.එම්. මරික්කාර මන්ත්‍රීතුමා, පක්ෂ සහ බොහොමයක් දෙනා දන්නා කාරණාවක් තමයි සමගි ජනබලවේගය කියලා කියන්නේ දයනාගමගේ මන්ත්‍රීතුමිය විසින් නිර්මාණය කරපු පක්ෂයක් කියන කාරණාව. නමුත් පහුගිය දවස්වල ඩයනාගමගේ මන්ත්‍රීතුමියගේ මන්ත්‍රී ධූරය පිළිබඳව විවිධ කතාබහකට ලක් වුණා. අයට දිත්වපුර වැසිභාවයක් තියෙනවා කියලා සමාජ ක්‍රියාකාරී ඔෂෙල් හේරත් කියන පුද්ගලයා නීතිය ඉදිරියේ නඩුවක් ගොනු කරනවා. මේ නඩුවත් සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණයේදී තීන්දුව වෙනවා එතුමිය දිත්වපුර වැසියෙක් සහ එතුමියගේ මන්ත්‍රී ධූරය අහෝසි වෙනවා. මෙන්න මේ මන්ත්‍රී ධූරය අහෝසි වීමත් එක්ක ඩයනාගමගේ මැතිනිය සමාජයට ගෙන කාරණාවක් තමා මන්ත්‍රීතුමා, මම තමයි සමගි ජන බලවේගය හැදුවේ. ඒ කියන්නේ ඩයනාගමගේ හිටපු මන්ත්‍රීතුමිය තමයි සමගි ජන බලවේගය කියන පක්ෂය නිර්මාණය කරේ. මගේ මන්ත්‍රී ධූරය වළංගු නැත්නම් ඇය විසින් නිර්මාණය කරපු මේ පක්ෂයත් වළංගු නැහැ කියන කාරණාව ඇය කිහිප අවස්ථාවකම සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට මේ වෙලාවේ මේ මැතිවරණයක් තියෙනට සූදානමින් තියෙනවා තවත් දවස් 105ක් වගේ කාලයක් ඇතුළත. මෙන්න මේ ප්‍රශ්නයත් එක්ක සමාජයේ විශාල ලෙස කතාබහට පත් වෙනවා. ඒ අතරතුර තවත් කාරණාවක් තමයි මන්ත්‍රීතුමා මේ කොළඹ මහනගර සභා ඡන්දය පැවැත්වුණානේ, මේ ඡන්දයට ඉදිරිපත් වෙලා පැරදුන මුජිබර් රහ්මාන් කියන මන්ත්‍රීතුමාව අහපව් පාර්ලිමේන්තුවට ගේන්න තමයි මේ ඩීල් එක ගැහුවේ කියලා කාරණාවකුත් මහජනතාව අතර සහ දේශපාලන පක්ෂ අතර කතා වුණා. ඉතින් මේ වගේ වටපිටාවක් තියෙන කොට සමගි ජන බලවේගය කියන පක්ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට සූදානම් සිටින්නේ බොහෝ දෙනෙක් කියන විදිහට වලංගුතාවයක් නැහැ කියලා ප්‍රකාශයට පත්වෙන මේ මහජනතාව අතර සහ දේශපාලන වේදිකාවල පත්වන කතාබහට පත්වන පක්ෂයක් එක්කද කියන කාරණාව මම ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි. මේ පිළිබඳව ඔබතුමාගේ අදහස. ඔබේ ප්‍රශ්නය මම නිවැරදි කරලා පටන් ගන්නම්. මුජිබර් රහ්මාන් කොළඹ මහනගර සභාවට ඡන්දය ඉල්ලලා පෙරදුන්නේ නැහැ. නාමයෝජනා බාර දුන්න මැතිවරණය රනිල් වික්‍රමසිංහ කල් දැම්මා. හරිද? ඉතින් ඒ නිසා ඔහු පක්ෂය වෙනුවෙන් කැපකිරීමක් කරේ ඉල්ලා අස්සලා තමයි මේ මැතිවරණයට නාම යෝජනා දුන්නේ. ඒ නිසා තමයි ඔහු නැවත පාර්ලිමේන්තුවට ගෙනාවේ. එතන කිසිම ඩීල් එකක් එතන නැහැ. දෙවෙනි එක සාමාන්‍යයෙන් මේ ගලි බවුසර් වලටම උත්තර දෙන්නේ නැහැ. හරිද? මේ සමගි ජන බලවේගය කියන එකක් නිර්මාණය වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක ඉන්න බැරුව ඒ ගිය වැඩපිළිවෙලෙන් පරිබාහිරව සජිත් ප්‍රේමදාසගේ නායකත්වය පිළිගත්තු කණ්ඩායමක් සහ ඒ මතවාදයේ පිළිගත්තු මිලියන ගාණක් මේ පාක්ෂිකයන් එක්ක. ඒ නිසා දැන් මේ සමගි ජන බලවේගය කියලා තමයි ඒක නිර්මාණය වෙන්නේ. සමගි ජන බලවේගය නිර්මාණය කරේ අපි. සමගි ජන බලවේගය නිර්මාණය කරපු පළවෙනි 15 දෙනාන් එක්කෙනෙක් මම. හරිද? අපි නිර්මාණය කරේ අපිට මැතිවරණයට තරඟ කරන්න නීත්‍යානුකූලව මැතිවරණය ප්‍රකාශයටපත් කරලා තියෙන වෙලාවකදී පක්ෂයක් හදන්න බෑ. එතකොට මේ අපේ ජනතා පක්ෂය මං හිතන්නේ ඒක ඇත්තටම හැදුව මංගල සමර වීරමැතිතුමා ඉස්සෙල්ලාම. හරිද? එතකොට මංගල සමර වීරමැතිතුමත් මේ කණ්ඩායමේ සමාජිකයෙක්. හරිද? එතකොට මංගල සමර වීරමැතිතුමා එතුමා නිර්මාණය කරපු පක්ෂය ඒ එවකට ඉන්න ඒ කණ්ඩායමත් එක්ක කතා කරලා නීත්‍යානුකූලව තමයි අපිට බාර දෙන්නේ. ඔබ නොදන්නවා ඇති ඒ මහමැතිවරණට අපි ඉදිරිපත් කළ දින වේලාවෙත් අපේ පක්ෂය නීත්‍යානුකූල නැහැ කියලා කෙනෙක් උසාවි ගියා. හරිද? ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීලා තියෙන අපේ පක්ෂය නීත්‍යානුකූලයි කියලා ඉවරලා. හරිද? ඉතින් ඒ නිසා ඔබගේ ඒ ප්‍රශ්නේත් වැරදි. හරිද? මම මේ ඔබව කොටු කරන්න හදනවා නෙමෙයි. මේක මම මේ උත්තරය දෙන්නේ ඔබට වඩා මේක බලන් ඉන්න ඇට නොදඩ කට්ටියට තිරේ පිටිපස්ස තියෙන කතන්දර ටික මොකද්ද වෙන්න කියලා. ඉතින් ඒ නිසා දැන් මැතිවරණයක් එනකොට විවිධ කතා විවිධ අය විවිධ දේවල් කියනවා. එතකොට මහජනතාව බලන්නේ තමන්ගේ මතවාදයත් එක් මතවාදයේ නියෝජනයනේ මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අරමුණ. එනිසා දැන් මේක මේ එක එක පුද්ගල දැන් සමගි ජන බලවේග සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් අයිති නැහැ. මටත් අයිති නැහැ.
හරිද? එතකොට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ තුල මා තමන්ගේ ජනමතය නියෝජනය කරන කණ්ඩායමකට තමයි ඒක පවරන්නේ. එතකොට මේ වගේ පක්ෂයක අපේ පක්ෂේ නම් කළමනාකරණ කමිටුව කියලා එකක් තියෙනවා, කෘත්‍යාධිකාරී මණ්ඩලය කියලා එකක් තියෙනවා, විධායක සභාව කියලා එකක් තියෙනවා. එතකොට මේකේ සුප්‍රීම බලය තියෙන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට. එතකොට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුව తీරන අනුව තමයි වැඩ කරන්නේ. හරිද? එතකොට කෘත්‍යාධිකාරී මණ්ඩලයට වඩා අඩුවෙන් තියෙනවා මේ 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 මොනවාද කළමනාකරණ කමිටුව කියලා එකක්. මමත් ඒකේ සමාජිකයෙක්. හරිද? එතකොට ඒ තීරණ පවා කෘත්‍යාධිකාරී මණ්ඩලයට දාලා අනුමත කරලා තමයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා මේ පක්ෂයේ අයිතිය තියෙන්නේ මේ 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 පක්ෂයේ සැබෑ අයිතිකාරයෝ වෙන්නේ මේ පක්ෂයට ඡන්දෙ දුන්නු මිලියන ගාණක් ජනතාව මිසක් පුද්ගලයෙක් හෝ ඔවුන්ගේ නියෝජනයක් නෙමෙයි.